සැත්තම් සඳහා ස්ථාවර අවම ගාස්තු මීගම නවලෝකින් අමතන 03177777 වසරේ ගත වූ මාස 10ට ඩෙංගු වැළඳීමෙන් 60 දෙනෙකු මියගොස් ඇති අතර ඉන් බහුතරයක් කුඩා දරුවන් සහ අවුරුදු 50ට අඩු පිරිස් ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 40.9%ක් වාර්තා වී ඇති බස්නාහිර පළාතෙන් වන අතර වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කෙන් වාර්තා වී තිබෙනවා ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ ගම්පහ කෑගල්ල කළුතර මහනුවර ගාල්ල පුත්තලම යාපනය කුරුණෑගල දිස්ත්‍රික්කවලින්ද රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇති බවයි උණ හැදුනොත් හොඳින් විවේක ගන්න පෑ 24කට වඩා උණ තියෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න. එහෙම කළොත් අපිට පුළුවන් වෙනවා මේ රෝගය නිසා ඇතිවන සංකූලතාවලින් ගැලවෙන්න. ඒ වගේම තමයි උණ තියෙන කෙනෙක් නම් තමුන්ගේ ඇඟේ තියෙන උණ ඒ වගේම ඇඟපතේ වේදනාවට පැරසිටමෝල් කියන ඖෂධය හැර වෙනත් ඖෂධ භාවිතා කිරීමෙන් වළකින්න ඕන. මොකද වෙනත් උණ සඳහා ලබා දෙන ඇඟපත වේදනාව සඳහා ලබා දෙන වෙනත් ඖෂධවලින් ඩෙංගු රෝගයේදී සංකූලතා තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමට කළ යුත්තේ කුමක්ද? ආගමික ස්ථාන, පාසල්, කර්මාන්ත ශාලා, එහෙම නැත්නම් ඉදිකිරීම් ස්ථානවල තමයි අපි බහුලවම මදුරුවන් බෝ වෙන ස්ථාන හඳුනගෙන තියෙන අපේ සමීක්ෂණ වර්තා අනුව. ඒක නිසා ඒ කියන තැන් ඉදිරියේදී පිරිසිදුව ඉදිරියේදී විතරක් නෙමෙයි දිගටම මදුරු බෝ වෙන ස්ථානවලින් තොර ස්ථාන බවට පත් කරගන්න ඕනේ අපි මේ රෝගෙන් වැළකෙන්න නම්. ගර්භණී මාතාවක් නම් අර පෑ 24ක් ගත වෙනකන් ඉන්න ඕනේ නැහැ. එයා උණ සෑදුණු වහාම සුසුකන්ලත් වෛද්‍යවරයෙක් හම්බ වෙලා නිසි ප්‍රතිකාර ලබා ගන්න ඕනේ. මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා මෙරට රෝහල් පද්ධතිය ප්‍රමාණවත්ද? ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවිර මහතා පැවසුවේ මේ තත්ත්වයට මුහුණ දීම සඳහා මෙරට රෝහල් පද්ධතියේ සූදානම ප්‍රමාණවත් බවයි. කෙසේ වෙතත් පවතින ඖෂධ සහ පරීක්ෂණ කට්ටල හිඟය ඩෙංගු රෝගීන් හඳුනා ගැනීමටත් බලපෑමෙල්ල කරයිද? ඩෙංගු රෝගය හඳුනා ගැනීමට විශේෂයෙන්ම පරීක්ෂා දෙකක් අපිට වැදගත් වෙනවා. එකක් තමයි ඇන්ටිජන් පරීක්ෂාව, දෙවැනි එක තමයි අපේ ෆුල් බ්ලඩ් කවුන්ට් කියලා, එහෙම නැත්නම් රුධිර පටල පරීක්ෂාව. මෙතනදී ඇන්ටිජන් පරීක්ෂාව, එහෙම නැත්නම් NS1 කියන පරීක්ෂාව ගත්තාම ඒක උදව් වෙනවා. ඒක තිබුණොත් හොඳයි ඒ පරීක්ෂණය, නමුත් ඒක අත්‍යවශ්‍ය නැහැ. මොකද අපිට වැදගත් වෙන්නේ රෝගය හඳුනා ගැනීමටත්, ඒ වගේම රෝගයේ තත්ත්වය මොනිටර් කරන්න විශේෂයෙන්ම වැදගත් වෙන්නේ මේ ෆුල් බ්ලඩ් කවුන්ට් කියන එක. ඉතින් ඒ සඳහා අවශ්‍ය වෙන පහසුකම් අපේ රෝහල්වල තියෙනවා. ඒ රෝහල්වල ඒ පරීක්ෂාව සිදු කරමින් පවතිනවා. ඇත්ත කෙටියෙන්, දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමග